ආයෙත් ඔබ CSN හිමිදිරියත් එක්ක බොහොම ආදරෙන් ඔබ පිළිගන්නෝ හිමිදිරියට. ගොඩක් දේවල් උදේ ඉඳලා අපි කතා කරා, ගොඩක් දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වුණා, ජෝතිෂතරතුරු, වෛද්‍යතරතුරු, ඒ වගේම තමයි කලාව ගැනත් අපි ලොකු අවස්ථාවක් ඔබට ලබා දෙනවා. කලාව ගැන අපි කතා කරනවා, කලාවට ඔබ ආදරය කරනවා. ඒ නිසාම තමයි අද අපි කෙනෙකුට එන්න කිව්වා මේ ගැන කතා කරන්න ටිකක්. හැබැයි මේ මෙහෙම දෙයක්ත් තියෙනවා, ඇය වැඩිය ජනප්‍රියත්වයට කැමති නැති කෙනෙක්. එහෙම කිව්වොත් හරිම අයිබන් ඔබතුමා. නමින් යමුනා විමලසේන. කොහොමද? සුබ උදෑසනක්. කොහොමද මේ දවස්වල මොකද කරන්නේ? අපිට ටිකක් තොරතුරු කියන්නකෝ, අපි කැමතියි දැනගන්න. මේ දවස්වල නම් අලුත්ම ගීතයක් කරා. ඒක ඉවර කරලා නැහැ තාම, කෙරීගෙන යනවා. ඉතින් ඒකට වීඩියෝ එකක් කරලාම රිලීස් කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි, දැන් මේ 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 කියන සියලු දේවල් එක්ක, මේ මේ කරන කියන සියලු දේවල් එක්ක අපි කැමති මේ මේ මුලින්ම දැනගන්න ඔබ මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ කොහොමද, මේ ශාස්ත්‍රය තුළ වර්තමාන වෙනකොට ඔබ රැඳෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාවන් ටිකක් අපේ ආදරණීය හිතවතුන් කැමති. මගේ ඉස්සෙල්ලාම රිලීස් වෙච්ච ගීතය තමයි මඟ බලා වුණා. ඒ අවුරුදු මම හිතන්නේ මගේ ලෙවල් වගේ කරන දවස්වල තමයි ඒක රිලීස් වුණේ. ඒක එක්තරා රෙකෝඩින් ලේබල් එකකින් අහන්න ලැබිලා ඒගොල්ලෝ මගෙන් ඇල්බම් එකක් කරන්න මට ආරාධනා කරා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මට වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක තමයි මල්වියන් තන කියන ගීතය. ඉතින් ඒක අතරින් තමයි මම දැන් 5 years අවුරුදු 5කට විතර කලින් මල්වියන් තන ගීතයෙන් තමයි ඉස්ලාම ශාස්ත්‍රයට ආවේ. ඒ ආපු ගමන තමයි මේ දිගින් දිගටම මේ විදිහට ගීත ගොන්නක් තමන්ගේ කරගෙනමින් ශාස්ත්‍රය තුල රැඳී සිටින්නේ. ඔබ මේ අපි දැකලා නැහැ ප්‍රසංග වේදිකාව තුල, දැකලා නැහැ ගොඩක් අඩුවෙන් තමයි අපිට පෙනෙන්නේ මේ ප්‍රසංග වේදිකාව තුල. හේතුවක් තියෙනවද මොකක්ද? ඇත්තටම මම ගායනය කියන එක සහ මියුසික් කියන එක මගේ විනෝදාංශය බොහෝ වෙලාවට. මම වෙනත් රැකියාවක නියුක්ත වෙලා ඉන්නේ. ඒක අතිශයින් කාර්ය බහුලයි. ඉතින් ගොඩක් වෙලාවට ගායන වෘත්තිය සහ රැකියාව දෙක බැලන්ස් කරගන්න අමාරුයි. ඉතින් ගොඩක් මම නිර්මාණාත්මක පැත්තට යොමු වෙන්නේ මට ලැබෙන කාලයත් එක්ක. ඉතින් ප්‍රසංග වේදිකාව වැඩිපුර දකින්නේ නැත්තේ මා වේ හේතුන් නිසා. නමුත් ඉවෙන්ට්ස් වල මම ඉන්නවා, ඉන්ඩෝ ෂෝස් වල වගේ මම දැන්ට කරනවා ඉඩ ලැබෙන වෙලාවට. දැන් රැකියාව සම්බන්ධයෙන් ටිකක් තොරතුරුත් අපි දැනගන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන්කම තියෙනවා, තිබේවි අපි හිතනවා, මේ පළමු ගීතය අපිට නරඹන්නට මේ අලුතෙන්ම ඔබ නිර්මාණය කරපු සංයුක්ත තැටිය සහ වීඩියෝ අපිට බලන්න පුළුවන්කම තිබේවි. අපි බලමු ගීතය බලන තව ටිකක් කතා කරමු. මට මද හස
යමුණ මට මේ වීඩියෝ එක දකින්නකොට පොඩි වෙනසක් දැනෙනවා අනිත් වීඩියෝස් වලට වැඩිය මොකක් හරි මේ වෙනස් විදිහකට තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ කියලා මට මේ වීඩියෝ ගැන ටිකක් කියන්න උතරතුර. මේ වීඩියෝ එක කරේ සංජය ස්ලෝ මෝෂන් කියන තාක්ෂණේ පාවිච්චි කළා. ලංකාවේ තාම මේ තාක්ෂණේ පාවිච්චි කළ නැහැ. ගොඩක් ජාත්‍යන්තර තලයේ වීඩියෝස් වල අපි දකිනවා ගොඩක් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ඒක යූස් කරනවා. ලංකාව යූස් කරලා නැහැ. ගොඩක් ලංකාවේ වීඩියෝස් පදනම් වෙලා තියෙන්නේ මොකරි කතන්දරයක් එක්ක. ඉතින් මම සාමාන්‍යයෙන් කතන්දරයක් එක්ක නෙමෙයි මගේ වීඩියෝස් බලන මාත් එක්ක ඉන්න රසික පිසේ දාසමන්න මම ඒ විදිහේ වීඩියෝස් වල නැහැ මගේ තියෙන්නේ. මගේ ගොඩක් තියෙන්නේ ක්‍රියේටිව් වීඩියෝස් තියෙන්නේ. ඒකෙන් මම හිතනවා ගොඩක් ගායකයාට හෝ ගායිකාවට එකක් පර්ෆෝම් කරන්න අවස්ථාව ලැබෙනවා සහ හුඟක් අවධානය ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඔබ දැන් ওই කියන විදිහට මේ ඔබ කියන්නේ ක්‍රියේටිව් දෙයක් ඔබ හැම වෙලාවකම කරන්න උත්සාහ කරනවා කියලා. මේ දේ හරහා දැන් විශේෂයෙන්ම අපි දකිනවා බොහෝ මාධ්‍යවල අපි දකින ගීත මේ වීඩියෝස් අපි දකින්නේ ගීතය හා පබැදුණු ගීතයත් හා සම්බන්ධ වෙන වීඩියෝස් නේ. දැන් මේක ඊට වඩා ගොඩක් වෙනස්. ඔබට හිතුණාද මේ හරහා ඔබට පුළුවන්කම තිබේවි කියලා මේ මාධ්‍ය හරහා යම් ජනප්‍රියත්වයක් ලබා ගන්නට පුළුවන්කම තිබේවි කියන හැඟීම ඔබේ තිබුණාද? මුලින්ම කියන්න ඕනේ සංජය මං ගොඩක් අයට වීඩියෝ එකක් කරනකොට ඒක මේ ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියලා හිතාගෙන වීඩියෝ එකක් කරනවා අඩුයි. ගොඩක් මට ඕනේ නිර්මාණාත්මක දෙයක් කරන්න. මොකද මං දන්නවා මගේ වටේ ඉන්න පිරිස හුඟක් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒදේ. සහ මාත් එක්ක වැඩ කරන ගොඩක් අයත් මාත් එක්ක චමිල් මේ වීඩියෝ එක නිර්මාණය කරේ වීඩියෝ නිර්මාණය කරේ චමිල් පතිරණ. එයා වුණත් හැමතිස්සෙම උත්සාහ කරන්නේ යා ආසයි මාත් එක්ක වැඩ කරන්න. මොකද එයාට එයාගේ නිර්මාණාත්මක හැකියාව එළියට දාන්න තියෙන අවස්ථාව වැඩි. ගොඩක් ෆැන්ටසි ටයිප් එකේ වීඩියෝස් වලට මගේ වීඩියෝස් යන්නේ. සහ මේකේ මියුසික් කරේ පසන් ලියනගේ හුඟක් ආදරෙන් මතක් කරනවා. එයා ඇත්තට මම හුඟක් කැමති විදියට ඒක මට කරලා දුන්නා. ඒ වගේම ෂෙහාන් ගලහිටියාවල අය තමයි මේකේ පද රචනය කරලා තියෙන්නේ. ඉතින් සැහැන සාධාරණයක් මුළු ගීතයටම සිදු වුණා කියලා මම හිතනවා. හරි අපි ගීතයක් ඇහුවා ටිකක් කතා කළා ආයෙත් ගීතයක් ඇහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ. සඳු නෑ නිලම්බරේ ගීතය අපි ෆෝනේ අතට අරගෙනම අපි ගීතය අහන්න ලැස්ති. හොඳයි. Oh,
පද පෙළ ටිකක්. කවුද ලිව්වේ? මේක ලිව්වේ තනුර විජේසිරිවර්ධන කියලා අලුත්ින් අලුත් ගීත රචකයෙක්. තමයි අලුත් අයත් එක්ක තමයි හැමදේම කරන්නේ. මගේ පද රචනෙන් ගොඩක් තියෙනවා අලුත් අයගේ. මොකද මට හුඟක් ගීත නිර්මාණ ලැබෙනවා නිරන්තරයෙන්. සහ ඒක ඇත්තටම පද රචනය නම් ලැබුණේ දිලිත් ගබඩගමුදිලගේ මහත්මයා හරහා. එතුමා තමයි මේකේ සංගීත රචනය සහ ඒ ඔක්කොම නිර්මාණ කටයුතු කරේ. ඒක මේක එතුමාගේ ආරාධනාවක් පිට ගායනා කරපු ගීතයක්. හරි, අපි මේ ටිකක් කතා කරමු. පුංචිම පුංචි විරාමයකට යන්න කියලා ලෑස්ති වෙන්නේ. 1 මිනිට අපි ගිහිල්ලා එනවා. ඔහොම වෙන්නේ.